ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අයබෝවන් ඔබ අද දින මධ්‍යාහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සවිස්තර පුවත්වලට ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතට වත්තල දික්කෝ විට මොහොතේ ගිලි සිවු දෙනකු මියයයි මීගමුව බන්දනාගාරයේ සිට මෙහි වූ මත්ර විජාවරම්කට ගුවන් හමුදා සරෙන්වරේකු අතරංගුවට මහමෙතිවරණේ චන්ද විමසීමේ කාලය දීර්ඝ කරන්නේද නැද්ද තීරණය ලබන 25 මැතිවරණ කොමිසමේ සභාපති කියා කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ නාවිකයන් ගණන 773ක් දක්වා ඉහළට අප්‍රිකාවේ සිට ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු දිවයිනට පැමිණේ ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි වත්තල දික්කෝවිට මුහුදේ දිය නෑමට ගිය සිවුදෙනකු ඊයේ සවස දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මෙලෙස මියගොස් තිබුණේ උස්වැට කියාව හා කඳාන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 14 16 19 සහ 30 යන වයස් කාණ්ඩවල පසුවන්නන් පිරිසක් වත්තල දික්කෝවිට සුසාන භූමියට යාබද මුහුදේ තීරයේ දිය නෑම සඳහා නවදෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සවසෙම ස්ථානෙට ගොස් තිබුණා ඒ අතර කඳාන සහ උස්වැට කීයාවේ පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් ද වූ අතර බදුල්ලා හාලීල ප්‍රදේශයේ සිට පැමිණි අයෙකුද ඒ අතර සිටිනවා කෙසේ වෙතත් දියනාමින් සිටියේදී තිදෙනෙකු දිය ගිලි අතුරුදන්ව සිටි අතර ඔවුන් බේරා ගැනීම සඳහා කටයුතු කළ තවත් අයෙකුද දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා ඔවුන් සම්බන්ධයෙන් වත්තල පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඔවුන් සිවුදනාම ගොඩට රැගෙන විත් රාගම ශික්ෂණ රෝහලට අතුලත් කර තිබෙනවා කෙසේ වෙතත් ඒ වන විටත් සිවුදනාම ජීවිතක්ෂයට පත්ව සිටියා මේ ඔවුන් මුහුදේ දිය නැමට පෙර ලබාගත් සෙල්ෆි ඡායාරූපයයි. එතරින් මියගොස් තිබුණේ 14 හැවිරිදි සජිත් සඳරුවන්, 16 හැවිරිදි තරුෂි ෆර්නැන්ඩු, 19 හැවිරිදි ශාවනි සුලෝචනා සහ 30 හැවිරිදි සංජීව ප්‍රියදර්ශන යනයි. ඔවුන් උස්වැට කියාව කඳාන හා බදුල්ලා හාලිය යන ප්‍රදේශවල පදිංචි අය වෙනවා. මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලේ මෘත ශරීර අගාරිය තැන්පත් කර තිබෙනවා. දිවයිනතුල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායම් මර්ධනය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම්වලට සමගාමීව පසුගිය 6 වනදා සිට ඊයේ දක්වා අවි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 52 දෙනෙකුද මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 6420 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාෂයේ සීදුව ප්‍රදේශයේ ඊයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර සීදුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරත සැරයන්වරයෙකුද මද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට පත්වීම විශේෂත්වයක්. මේගමු බන්දනාගාරයේ සිට මෙහෙවනු ලබන හෙරොයින් සහ ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරුකට අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාෂයේ විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරත සැරයන්වරයෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව දියවර තොටුපළ මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 100ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 400ක් සමග මෙම සකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අංක 63-3A කොළඹ පාර කටුනායක ලිපිනේ පදිංචි 40වැනි පුද්ගලයෙක්. එසේම මෙම සකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී මේගමු බන්දනාගාරය තුල සිට මෙම ජාවාරම මෙහෙවන රඳවූක පිළිබඳව අනාවරණ වී ඇති අතර පසුව අදාළ රඳවූවාගේ නිවස පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 830ක් සමගින් ඔහුගේ බිරිඳද කේරළ ගංජා ග්‍රෑම් 455ක් සමගින් ඇයගේ සහෝදරයාද අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීමවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ බන්දනාගාරගත රඳවූවා විසින් ජංගම තුරකතරින් ඔහුගේ බිරිඳ අමතා උපදෙස් ලබා දීම සිදු කරන අතර එම උපදෙස් පරිදි කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිර්දසරේන්වරයා විසින් මද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඉන් ලැබෙන මුදල් ජාවාරම් කරුගේ බිරිඳගේ ගිණුමට බැර කරන බවයි. අතරංගොඩගත් පළමු සැකකරු සීදුව පොලිස් ස්ථානයේ විසින් මේගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙදද සසු සැකකරු සහ සැකකාරිය මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙදද අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙතර විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව හංගවැල්ල පොලිස් බල ප්‍රදේශයේ කන්දවත්ත මාර්ගයේ සිට ඇඹුල්දෙණිය මන්සන්දේ වෙත දිවෙන අතුරු මාර්ගයේ ෂණික මාර්ග බාධකයේදී අතරංගුවට ගැනීමක් සිදු කර තිබෙනවා. මේදී අතරංගුවට පත්වැත්තේ බඳනාගාරගතව සිටමින් රණාල ජල්තර සහ ඇඹුල්දෙණිය යන ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීම මෙහෙවන තිලක් සහ දනංජය නැමැති රඳවුවන්ගේ සමීපතමෙකු වන හසිත නුවන් සංජීවන මත්තයා සහ ඔහුගේ ගෝලයෙකු වන කලනමදු සංක්‍රමති සැකකරුවන් දෙදෙනායි. අදාළ සැකකරුවන් දෙදෙනා සමග හෙරොයින් මිලිග්‍රෑම් 4000ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු සහ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථයේ පැදවු පුද්ගලයෙකු අතරංගුවටගෙන ඇති අතර සැකකරුවන් බන්දනාගාරගත රැඳවුවන් සම්බන්ධ කර ගැනීමට යොදාගත් ජංගම දුරකථනයක්ද නිලධාරීන් බහරේටගෙන තිබෙනවා. මේ අතර දිවයිනතුල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ මද්‍රව්‍ය ජාවාරමේ නිරත කණ්ඩායම් මර්ධනය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් වලට සමගාමීව පසුගිය 6 වෙනිදා සිට ඊයේ දක්වා අවි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 52 දෙනෙකුද මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 6420 දෙනෙකුද අතරංගුවටගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයක දක්වන්නේ අදාළ කාල සීමාව තුළ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 5574 දෙනෙකු අතරංගුවටගෙන ඇති බවයි. එසේම අදාළ කාල සීමාව තුළ අතරංගුවට ගන්නා ලෙස වරෙන් තු ලැබ සිටි පුද්ගලයන් 5110 දෙනෙක්ද වෙනත් වැරදි සහසක කරුවන් 8750ක් ද අතරංගුවටගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙවර මහමැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වනදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා. අද පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සහ මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ වන මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හමු වුණා. මහමැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු චෝදනා කරන අද උදේ මාධ්‍ය හමුවක් කරනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගොඩක් සිදු වෙනවා. ඔබතුමාලා මෙහෙම ප්‍රතිපත්තියක් කරනවා නේද? අපට කවුරුත් කියලා නැහැ. අපට එන උල්ලංඝනය කිරීම අපි කරනවා. මොනවද උල්ලංඝනය කරනවා කියලා කිව්වේ? يعني පෝස්ටර් බැනර් ගහන්න එපා කියලා කිව්දී ලොකු කටවුත් ගහලා තියෙනවා කියලා විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ. ඒ වගේ පොලිසිය ගලවන්න ඕනේ අපි නෙමෙයි. මොකද මැතිවරණ කොමිෂන් සභාවට පෝස්ටර් සහ කටවුට් ගැලවීම සඳහා කියවන්නේ රටේ නීතිය උල්ලංඝනය කිරීම වළක්වන්න ඕනේ පොලිසිය. මේතරේ මැතිවරණ සඳහා කොපමණ නිලධාරීන් පොලිසිය ස්ථානයට දොඩන්න බලාපොරොත්තු වෙනවද? ඒක තාම හරියට හිතා ගන්න බෑ. වියදම කොච්චරද ප්‍රමාණයක් ඇද සර්? ඒකත් තාම හරියට හිතා ගන්න බෑ. දේශපාලඥයන් සඳහන් කළා තියෙනවා සුමා ප්‍රකාශ කළා තියෙනවා කියලා ඡන්ද මැතිස්ථාන ප්‍රමාණය වැඩි කිරීමේ සූදානම්ක් තියෙනවා කියලා. තාමත් ඒ ගැන මැතිවරණ කොමිෂන් සභාව කතා කරගෙන යනවා. සම්පූර්ණ තීරණයක් ගන්න වෙන්නේ කාලය දික් කරනවද ඡන්ද ඒ කාලය සම්බන්ධයෙන් කොමිෂන් සභාව මේ 25 රැස්වුණාට පස්සේ අපිට දැනට නිශ්චිතව තීරණය කළා තින්නේ පස්වෙනිදා ඡන්දේ තිබ්බොත් ඡන්දේ ගණන් කරන්නේ 6 වෙනිදායි කියන එක විතරයි. වෙනිදා ගණන් කරන ක්‍රමයටම ගණන් කරනවා. මේ වෙනේවා තාම නිශ්චිතව තීරණය කළා නෑ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලොන් නිවසින් කන්සයි එස්ලොන්. මැතිවරණ උණුසුමත් සමග දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. ගෝඨාභය මැතිතුමා මහ බැංකුවට බැන් ගණන්ලා ඒ ජනතාව වෙනුවෙන් රනිල්ලගේ ප්‍රේමදාසනගේ ජෝලෙව කකුලෙන් අදින්න හැදුවේ ඇයි? පහ මැතිවරණයක් තියෙන නිසා ලබන ජයග්‍රහණේ කොහොමද චුට්ටක් හරි අඩු කරගන්න? රාජපක්ෂ ගෝඨාභය හිතවාදීන් කියන ඔන්න දැන් මහ බැංකුව වැඩ කරන්න පටන් ගත්තා කියලා. අද මේ රටේ ආර්ථිකය කඩාවැටීම කොරෝනා හින්දා නෙමෙයි. මුතුමාලා දන්නවා මේ ආණ්ඩුව ගත්ත ගමන් ගත්තු වැරදි තීන්දු తీරන. දැන් කොරෝනා පිට දාන්න හදනවා ඒ වගේම මහ බැංකුවේ නිලධාරීන් පිට දාන්න හදනවා. අපිට පේනවාද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අවස්ථාව මේ රටේ මිනිස්සුන්ට දැනෙලා තියෙනවා. සජිත් හිටියනම් මේක වෙන්නේ නැහැ කියනවා. ඔය ඔස්තාර ටික ඔක්කොම ඇහිලා මහ බැංකුවේ කඩුවා. මහ බැංකුවේ සල්ලි ටික අරගෙන යන්න ඉඩ දීපු සජිත් ප්‍රේමදාස දැන් කියන ආර්ථික ඔස්තාර කෙනෙක් කියලා. එයා අර බෙහෙත් දෙනවා වගේ වැඩක් කියන්නේ. සජිත් මහත්තයා ලනු කණ්ඩ දෙයියා. ලනු කාලම තමයි මේ වෙලා තියෙන්නේ. එක පුද්ගලයෙක් උත්සාහ කරනවා මේ පක්ෂය ඇතුළට ඇවිල්ලා මේ පක්ෂය කඩන්න. එයා උත්සාහ කරනවා 20 25 ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඉතින් දැන් හදනවා ඔය ඔය මේ මෙන වෙන ඔය බලවේග හදාගෙන එක්සත් ජාතික පක්ෂේ ඡන්ද කඩන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පක්ෂේ නියෝජන නායකයා. එතුමා ඊටාම දිවසීමෙන් තව පොඩ්ඩක් හිටියා නම් මේ පක්ෂේ නායකයා කවදාද? මේ සතියේම කිව්වේ සිරිකොත අල්ලනවා කියලා. ආණ්ඩුව අල්ලන්නේ නැහැ. සිරිකොත අල්ලනවා හැබැයි. කවුරු හරි හිතේ කොනක තියාගෙන ඉන්නවා නම් යම් කිසි චකිතයක් මේ සැරේ බැලට් පේපර් එකේ අලියා ඉන්නවා අලියා දිහා බලාගෙන දුරකතනෙට කතරේ ගහන්න බෑ කියලා හිතේ කහටක් තියාගන්න එපා. බය නැතුව ගිහිල්ලා ගහන්න දුරකතනෙට කතරේ. මොකද ඊළඟ පාර එක්සත් ජාතික පක්ෂේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා ආදරණීය මේ දෙකට බෙදිලා
එකපක්ෂයක් අනිත් පැත්ත අල්ලන්න අනිත් පක්ෂය අනිත් පැත්ත අල්ලන්න සිරිකොත වටලන්න නෙමෙයි අද රටේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ ආණ්ඩු වල්ලන බලයයි අපි කරගත යුතු වෙන්නේ අගමැතිවරයා තෝරන මැතිවරණයට විපක්ෂයෙන් අභියෝගයක් නෑ හමගැලවිලාද අලියගේ හමගැලවිලාද නැත්නම් අලියගේ කකුල් කැඩිලද කොහොමත් හිතාගන්න බෑ ඇයි පැටලිලා තියෙන්නේ මම දන්නේ දවස් ඉඳලා හැම මැතිවරණයක් කෙනෙකුටම කරන්නේ කරල්ලක් ගන්න ඉස්සෙල්ලා නායකයෙක් වෙන්න ඉස්සෙල්ලා අනුගාමිකයෙක් වෙන්න ඕන දෙවෙනියෙක් වෙන්න ඕන තුන්වෙනියෙක් වෙන්න පක්ෂය නිසා පාර්ලිමේන්තු ගිහිල්ලා අද පක්ෂයට පයින් ගහනවා නම් පක්ෂය දුර්වල කරන්න හදනවා නම් ඒ නියම මිනිස්සු නෙමෙයි මෙරටින් කිසිඳු කොවිඩ් 19 ආසාදිතයෙකු ඊයේ දිනේ සිට මේ දක්වා වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ අතර අද දිනයේදී නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මෙරට කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ නාවික හමුදා නියදීන්. ඒ අනුව පළමු නාවික හමුදා සමාජිකයා හඳුනාගත් අප්‍රේල් 22 වනදා සිට අදට දින 61ක් ගත වී තිබෙනවා. මේ වන විට හඳුනාගත් නාවික හමුදා ආසාදිතයන් සංඛ්‍යාව 900ක් වන අතර පසුගිය දින 3 තුල කිසිඳු නාවික හමුදා ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. අදත් නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික සමාජිකයන් ගණන 773ක්. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සමාජිකයන් 128 දෙනෙකු පමණයි. මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයන් ගණන මේ වන විට 1950ක්. පූර්ණ සුවය ලබා ඇති සමස්ත ගණන 1474ක්. එය ප්‍රතිශතයක් ලෙස 75.49ක්. 467 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර එහි ප්‍රතිශතය 23.95ක්. මේ අතර වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම උදෙසා අද වන විට මෙරටදී PCR පරීක්ෂණ 95087ක් සිදු කර ඇති බවයි. ඒ අනුව ඊයේ දිනේදී පමණක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 827ක්. මේ අතර අදාළම 5:15ට UL 1710 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ටැන්සානියාව සහ මැඩගස්කාරිය සිට ශ්‍රී ලංකිකයන් 289 දෙනෙකු දිවයිනට පැමිණියා. එම පෙරස ගුවන්තුරුපලදී PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නියෝදාන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. උකුස්සා විශේෂාංගය දැන් මේ අන්දරලන්ද ගිනිගල්ලන්ද කුඹුරු යාය එදා සිට සරුසාර අස්වැන්නකට උරුමකම් කියන මෙම කුඹුරු යාය මේ වන විට පස්තමා ගොඩ කරමින් සිටිනවා. ඒ මෙහි හිමිකරුවාම විසින් මේ පිළිබඳ ලැබුණු තොරතුරු පසුපස යන අද දෙනන උකුස්සාට කුඹුරු යායේ කොටසක් දැනටමත් ගොඩ කර ඇති අයුරු දක්නට ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප හම්බන්තොට ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයෙන් සහ හම්බන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් විමසීමක් කළා. එම මධ්‍යස්ථානයට අනුව අදාළ කුඹුරු යාය ගොඩ කර ඇත්තේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරවයි. මෙම කුඹුරු යාය ගොඩ කිරීමට එරෙහිව ගොවිජන සේවා මධ්‍යස්ථානය හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා. ඒ 2020 වසරේ ජනවාරි මාස 13 වනදායි. නමුත් වෙල්යාය ගොඩ කිරීමෙන් ඔබට යන මෙහි හිමිකරුවා එහි ගොඩ නැගිලි පවා ඉදි කරත්තේ රටේ නීතිය කිසිදු බායමකට නොගෙනයි. නීති විරෝධී මෙම කුඹුරු ගොඩ කිරීම වැළැක්වීමට පළාතේ බලධාරීන් ක්‍රියාත්මක නොවීම පොදුමයට කරුණක්. මේ පිළිබඳව අද දෙනන උකුස්සා අවධානයේ. මනුසත් දෙරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ ජාතික ක්‍රියාන්විතය 12 වන දිනටත් ඊයේ ක්‍රියාත්මක වුණා. COVID-19 වෛරස් අවදානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගිය දා ආරම්භ කළේ ශ්‍රණ කටෙල්කොම් සහ මොබිලල් ආයතනද සමගින්. එහි තවත් පියවරක් ලෙස වැල්ලවත්ත සහ ඒ අවට ජනතාවට මුඛ ආවරණ බෙදා දීම ඊයේ සිදු කෙරුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ මොබිටල් ආයතනය මනුසත් දෙරණ ආයතනයත් සමග එකතු වෙලා අද වැල්ලවත්ත ප්‍රදේශයේ මුඛ ආවරණ ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. දවස් 20ක් පුරාට මෙම කටයුත්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකයේ අප අමතන්න 0711 166 488. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. තම මෑකරල් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම වගාවන් අස්වැන්න තිබීදීම ගිනිත බව විනාශ කිරීමේ පෝතක් පලාගල බළලුවව ප්‍රදේශයෙන් වාර්තා වුණා. බළලුවව පහළගම ප්‍රදේශයේ මහවිලේච් කලාපයේ එක්සත් ඩී ඇල ගොවි සංවිධානය යටතේ ගොවීන් මෑකරල් කුමුරු අකර 10කට ආසන ප්‍රමාණයක් වග කර ඇති අතර ඒවායේ මිල අඩුවීම සහ අලෙවිය සඳහා නිසි ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් මෙසේ සිය වගාවන් ගිනිත බව විනාශ කර තිබෙනවා.
කැගල් දිස්ත්‍රික්කයේ දික්කහුපිටිය ප්‍රදේශයේ තරුණ පිරිස විසින් ලේදන් දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දික්කහුපිටිය විහාරයේදී පැවැත්වෙන මෙම වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මකයි. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.